පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දිනය ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට දිනේ නිකුත් කිරීමට නියමිතයි. අප සිදු කළ විමසීමකදී රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානිලියනගේ ප්‍රකාශ කරේ ඊට අදාළ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. මේ වන විටත් පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වෙනිදා පැවැත්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක 25න්ම සිදුකනු ලබන දැන්වීම් රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බවයි මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ මූලික කටයුතුත් මේ වන විට ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළදී රාජ්‍ය දේපළ අවභාවිතා වීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනේ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතයි. අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ මෙම සාකච්ඡා සඳහා පළාත් පාලන කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන්, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන්, දෙපාර්තමේන්තු නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි. මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකීන්ට සිදු කළ හැකි වියදම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් සීමාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොමිෂන් සභාව තීරණය කරා එක ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් මුදල රුපියල් 20ක් හැටියට. කොට්ටාසයකට තරඟ කරන අපේක්ෂකයෙක් නම් ඒ කොට්ටාසෙට එක් අයෙකුට රුපියල් 20 බැගින් වියදම් කරන්න පුළුවන්. දැන් ඒ කොට්ටාසෙ ඉන්නෝ නම් 1000ක් අපි හිතමු. එක් අයෙකුට රුපියල් 20 නම් ඒ 1000ට රුපියල් 20000යි වියදම් කරන්න පුළුවන්. දේශපාලන පක්ෂය ඒ තරඟ කරන පළාත් පාලන ආයතනේ ඒ වළංගු ඥාමලේඛනය සඳහන් ඡන්ද හිමියන් ගණන අර රුපියල් 20 වැඩි කරලා පළාත් පාලන ආයතනයකට ලක්ෂයක් තියෙයි කියලා. රුපියල් 20 අර ලක්ෂෙන් වැඩි කරනවා. වැඩි කරාම රුපියල් 20 ලක්ෂයක් යනවා. ඒකෙන් 60% තමයි ඒක තරම් කරන දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වියදම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. 40% වෙන් කරනෝ අතිරේක ලැයිස්තුවේ නැත්නම් දෙවෙනිම යෝජනා පත්‍රයේ සඳහන් ආයත. ඡන්දය විමසලා දින 21ක් ඇතුළත සියලුම අපේක්ෂකයන් දිනුවත් පෙරදුනා. සියලුම පක්ෂ සාධින කණ්ඩායම් විගණනය කරන ලද වාර්තාවක්, වියදම් වාර්තාවක් ඒ ප්‍රදේශවල තේරීම් බාල නිලධාරීන්ට ඉදිරිපත් කරන්න ඕන මැතිවරණ කොමිසමට පිටපතක් එක්ක. එතකොට මේ වාර්තාවේදී ඔවුන්ට ලැබෙන සියලුම ආදායම් වියදම් මේකට ඇතුළත් වෙනවා. එතකොට මේක ඒ දවස් 21 ඇතුළත ඉදිරිපත් නොවුනොත් ඒක දඬුවමක් යනවා. ඒ වගේම මහජනතාවගෙන් ඉල්ලනවා මේ ඒ ප්‍රදේශවල කරන වියදම් පිළිබඳ අපේක්ෂකයන්ගේ අවධානයෙන් සුපරීක්ෂාකාරී වෙන්න. ඔවුන්ගේ වියදම් වාර්තා ඊට පස්සේ පරීක්ෂා කරන්න. ඒකේ වෙනසක් තියෙනවා නම් පැමිණිලි කරන්න අධිකරණයකින් ඔප්පු වෙනවන ඒ අපේක්ෂකයගේ සභිකතුරයක් ලබාගෙන ජයග්‍රහණය කළ තිබුණත් ඒකත් අහිමි වෙනවා. සිවිල් අයිතියක් නැති වෙනවා. පරාදුණු අපේක්ෂකයෙක් වුණත් ඒක ඉදිරිපත් නොකරොත් ඔහුටත් සිවිල් අයිතිය අහිමි වීම හා අධිකරණ දඬුවමකට යටත් වෙනවා. ඒ වරද ඔප්පු වෙනවා. මහජනතාව තමයි මේකේ නියාමනයට වගකීම තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.